ඉතින් ඉතින් කොහොමද ඔන්න අපි අද තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවා. අපි මේ යන ගමන් ඉන්නේ ඇඩිලේඩ් මයිග්‍රේෂන් මියුසියම් එකට. ඉතින් අපි අර මැප් එකේ පෙන්නුවේ ඇඩිලේඩ් ජූ එක ගාව ඉඳන් මයිග්‍රේෂන් මියුසියම් එකට තියෙන දුර. අපි ඇඩිලේඩ් ජූ එක ගාව කායක පාක් කරන්න හේතු දෙකක් තිබ්බා. එකක් තමයි අපිට සිටි එකේ චුට්ටක් පාකින් හොයාගන්න අමාරු වුණා. ඒ නිසා අපි පැය 10ක පාකින් එක නැවැත්තුවේ. ඉතුරු හේතුව වීඩියෝ එකේ අතරමඟදී ඔයාලට කියන්නම්. අපිත් එක්ක රැඳී සිටින්න. ඔන්න අපි මයිග්‍රේෂන් මියුසියම් එකට ඇතුල් වුණා. මෙතන එන්ට්‍රන්ස් ෆ්‍රී. ඒ වගේම තමයි මේක මියුසියම් එක හැමදාම ඕපන් කරලා තියෙනවා උදේ 10 ඉඳන් හවස 5 වෙනකන් ක්‍රිස්මස් ඩේ එක ඇරෙන්න. ඔයාලා දන්නවද මෙතන මයිග්‍රේෂන් මියුසියම් එක ඕපන් කරලා තියෙන්නේ 1986 නොවැම්බර් 23 වෙනිදා. ඒ කියන්නේ හරියටම අවුරුදු 38කට කලින් තමයි මේ මියුසියම් එක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක මියුසියම් එක ඇතුළට ගිහින් අපි බලමු අපේ රටේ දේවලුත් මෙතන තියෙනවද කියලා. ඒ වගේම ඔයාලා දන්නවද මේ මයිග්‍රේෂන් මියුසියම් එක ඇඩිලේඩ් වල, ඒ කියන්නේ සවුත් ඕස්ට්‍රේලියාවල ඇඩිලේඩ් වල තියෙන හිස්ටොරිකල් මියුසියම් එකක්. මේ මියුසියම් එක හිස්ට්‍රි ට්‍රස්ට් ඔෆ් සවුත් ඕස්ට්‍රේලියා මගින් ක්‍රියාත්මක වන කෞතුකාගාර තුනෙන් එකක්. ඒ වගේම ඔයාලට මෙතනට ආවොත් එක එක මිනිසුන්ගේ සහ ප්‍රජාවන්ගේ ස්ටෝරිස් හරහා සවුත් ඕස්ට්‍රේලියාවල හිස්ට්‍රි එක ගැන දැනගන්න පුළුවන්. බලන්න ඔයාල මෙතන අඳුරන රටක් දැක්කද කියලා. ඔයාලා දැක්කද මේ මැප් එකේදී අපේ රට හඳුන්වලා දීලා තියෙන සිලෝන් කියලා. ඒ වගේම තමයි ගොඩක් ඔස්ට්‍රේලියන් කට්ටිය අඳුරන්නේ අපේ රට සිලෝන් කිව්වහම. ශ්‍රී ලංකා කියනට වඩා එයාලා ගොඩක් අපේ රට අඳුරන්නේ සිලෝන් කියලා. මේ ඔසීස් කියලා කියන්නේ මෙහි මයිග්‍රේෂන් මියුසියම් එකේ වෙන ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක මුලින්ම පටන් අරන් තියන්නේ 1985. ඒ වගේම තමයි මේක නැවතත් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරලා තියෙන්නේ 2022-11-28. මේක මේ අවුරුද්දේ දෙසැම්බර් 31 මේගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක නවත්වනවා. ඒ කියන්නේ මේක ටෙම්පරරි ප්‍රොජෙක්ට් එකක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ ඔසීස් මයිග්‍රේෂන් මියුසියම් බැනර්ස් ප්‍රොජෙක්ට් එකට නැෂනලිටීස් 50කට ආසන්න ප්‍රමාණයක් පාර්ටිසිපේට් කරලා තියෙනවා. හරිම ලස්සනයිනේ මේ බැනර්ස්. බලන්න මෙතන ඔයාලා අඳුරන බැනර්සුත් තියෙනවද කියලා. මෙන්න මේක දැක්කහම නම් අපිට හරිම සතුට හිතුණා. අපි මයිග්‍රේෂන් මියුසියම් එකේ හැම දෙයක්ම වීඩියෝ කරේ ඔයාලත් එක්ක අපේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න ඕන නිසා. ඔයාලටත් ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම ගන්න පුළුවන් වෙන කිසිම දෙයක් අඩු නැතුව අපි වීඩියෝ කරලා තියෙනවා. Sponsored by Israel Sunday.
Hawaii and I live with. My daughter Beck is the Avalon Pilot, and she always will be my baby until her lips are blood. And we are really focused on sport and community activities. I'm working with Aboriginal Legal Rights at the moment as a field officer, which means I visit the police stations whenever people need to be interviewed. And if they are juveniles, obviously we can't see them on the interviews with them. අල දැක්කද මේ වීල්ස් කරකවන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ එකේ සඳහන් කරලා තියෙනවා ඒ අවුරුදුවල තිබ්බ විශේෂතා ගැන. ඒ හැම තැනකම වගේ අපේ ලංකාව තියෙන ඒවත් තිබ්බා. ඒ වගේම මෙතන තිබුණා අපේ සිවිල් වෝ එකත් ඉවරුණා කියලා 2009. ඒකත් මෙතන සඳහන් වෙලා තිබුණා.
ඉතින් මෙතන පළවෙනි බිල්ඩින් එකේ අපි දේවල් බලලා ඒගොල්ලෝ කිව්වා අපිට දෙවෙනි බිල්ඩින් එකෙත් බලන්න පුළුවන් කියලා කල්චරල් දේවල්. දැන් අපි මේ ඊළඟ බිල්ඩින් එකට මාරු වෙන ගමන්. ඉතින් අපි මයිග්‍රේෂන් මියසියම් එක බලලා දැන් එළියට ආවා කාපාක් එකට යන්න. මොකද අපිට විනාඩි 15-16ක් විතර වෝක් එකක් තියෙනවා පාකින් එකට යන්න. ඒ අතර අපි හිතුවා වෙද එකත් හොඳ නිසා, මොකද මේ වින්ට එක, ඒ නිසා අපි හිතුවා මේ හැමදේම සිටි එක අපිට කවර් කරන්න පුළුවන් තැන් බලාගෙන කා පාකින් එකට යමුයි කියලා. ඉතින් අපි බලපු තැන් අපිත් එක්ක රැඳී සිටියොත් ඔයාලටත් බලන්න පුළුවන්.
අපි හිතනවා ඔයාලත් අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එවැගේම ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. මම සෙකන්ඩ් රීසන් එක කියන්න අපි ඇඩ්ලෙඩ් සූ එක්කව කායක පාක් කරපු අපේ නෙක්ස්ට් වීඩියෝ එකෙන්. එහෙනම් thank you so much for watching. Bye!